නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු මාගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපිට මේ හෝරාවක කාලය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා. එතකොට බණපදයක් ඇසීමේ පින ඉතාමත් ඉහළයි. මොකද ධර්මයේ ශ්‍රවණය කරනකොට රැස් වෙන පින්නට ධර්ම දාන පින කියලා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මෙන්න මේ විදිහට. යම්කිසි කෙනෙක් ශාසනය ගැන චිත්ත ප්‍රසාදයෙන් ඒ පිරිසුදු නිර්මල ශාසනයේ ඒ ධර්මයේ යම්කිසි කෙනෙක් දේශනා කරනවාද පැහැදුන සිතින්. තවත් කෙනෙක් මේ ධර්මයේ තේරුම් ගන්න ඕන කියලා කන් යොමු කරපු සිතින් ශ්‍රවණය කරනවාද, ඔන්න ඔය දෙපිරිසම ධර්මදානෙන් පින් රැස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් ඔබ කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කළොත් ඔබට ධර්ම දානමේ පිනක් රැස් වෙනවා. ඒ ධර්ම දානමේ පින මේ ලෝකේ යන් සියලු දාන අතර අග්‍රයි. බුදුරජාණන් වහන්සේ වදාළා ආමිෂ දානයයි ධර්ම දානයයි කියලා දෙකක් තියෙනවා. පින්වත් මහණෙනි, මේ අතර අග්‍රම වෙන්නේ ධර්ම දානය. පැයක් ධර්මය ශ්‍රවණය කළ රැස් කරගන්න පින සමහර වෙලාවට අවුරුදු 100ක් දන් දීලා රැස් කරගන්න බැරි පිනක් වෙන්න පුළුවන්. ඒ තරම්ම දානෙ අභිභවා ගිය පිනක් රැස් වෙනවා ධර්මය ශ්‍රවණය කිරීමෙන්. ඊට පස්සේ ඒ ධර්මය ශ්‍රවණය කළ ඒ අතර තියෙන ඒ දහං කරුණු පුළු පුළුවන් විදියට නුවණින් විමසන්න ඕන. විමසනකොට විමසනකොට එයාගේ හිත පැහැදෙනවා, යම් යම් දහං කරුණු වැටෙනවා. ඉතින් ඒ නිසා සතුටින් ධර්මයේ ශ්‍රවණය කරන්න, කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔන්න ගොවිතැන් කරන කෙනෙක් ඉන්නවා. මෙයා ගොවිතැන් කරලා මෙයාගේ මේ කුඹුරු වහපු නඟුල කැඩිලා එයා ඇලට දාන, වතුර ගලාගෙන යනවා ඇලට දාන. මේ නඟුල ඇලේ ගහගෙන ගිහිල්ලා ගඟට වැටෙනවා. ඊට පස්සේ ගඟින් මේ නඟුල ගහගෙන ගිහිල්ලා මේ විය ගහ ගහගෙන ගිහිල්ලා මුහුදට යනවා. දැන් මුහුදේ එහින් එන හුළඟට මේ පැත්තට යනවා, මෙහින් එන හුළඟට ඒ පැත්තට යනවා. කැරකි කැරකි මෙහෙම පෙරලි පෙරලි තියෙනවා. කැඩිච්ච විය ගහක් නිසා මේක එක සිදුරක් තියෙනවා. මේ සිදුරින් බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100කට වතාවක් කන කැස්බෑවෙක්, ඒක ඇහැක් පේන්නේ නැති කැස්බෑවෙක් උඩට එනවා මුහුද පතුලේ ඉඳලා. අවුරුදු 100කට වතාවක් ඒ කැස්බෑව උඩට එන්නේ. ඒ එනකොට පින්වත් මහණෙනි, අර පාවෙවී තියෙන වියගහේ සිදුර අර මේ මුහුදේ ඉඳලා අවුරුදු 100කට වතාවක් යටි ඉඳලා උඩට එන අර එක ඇහැක් පේන කැස්බෑ වගේ එක ඇහැටම අර සිදුර ඉලක්ක වෙයිද කියලා ඇහුවා. පින්වත් මහණෙනි, මොකද්ද ඔබ ඒ ගැන හිතන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා දේශනා කරනවා, කියා හිටිනවා,
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ වගේ දෙයක් නම් වෙන්න බොහෝ කාලයක් යයි. ලේසියෙන් නම් ওই වගේ දෙයක් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා ලේසියෙන් වෙන්න පුළුවන් ওই වගේ දෙයක්. නමුත් සතර අපායේ වැටුනොත් ඒ වගේ නිරේ වැටුනොත් ඒ වගේ කෙනෙක් ආයේ මිනිස්සෙක් වෙනවා කියන එක වෙන්නේ නැහැ කිව්වා. ඕක වෙන්න පුළුවන් වේ කිව්වා. කැනකස් බෑවා වියසිදුරෙන් අහස බලන්න වගේ නෙමෙයි. අපි කියන්නේ කනකැස් බෑවා අහස වියසිදුරෙන් අහස බලනවා වගේ මනුස්ස ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි. කනකැස් බෑවා වියසිදුරෙන් අහස බැලීම වෙන්න පුළුවන් කිව්වා. සතර අපායේ වැටුණ කෙනෙක් ආයේ මනුස්සෙක් වෙන එක වෙන්න බෑ කිව්වා. ලේසියෙන්. පින්වතුනි ඒක මේ වගේ දෙයක්. අපි කියමු තිරිසන් ලෝකේ කෙනෙක් ඉපදුනා කියලා. තිරිසන් ලෝකේ ඉපදුනොත් එහෙම තියෙන්නේ අඤ්ඤමඤ්ඤ කාදික. එකේ එකිනෙකා සත්තු කනවා. බලවත් සතා දුර්වල සතාව කනවා. මං දවසක් දැක්කා මේ කැලේක මේ හාවෙක් මේ මෙරුව වැහි කාලේ මෙරුව මාතු වෙන තැනකට වෙලා හාම මෙරුව කනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හාවෙක් කියන්නේ අපි ඉතාමත් අහිංසක සතෙක්නේ. ඊට පස්සේ මේ ලේන්නු කනවා. ලේන්නුත් මෙරුව කනවා. මේ අහිංසක සත්තු කියලානේ අඤ්ඤමඤ්ඤ කාදික. කර්මේ පාප කර්මේ සකස් වෙනවා ඒ තිරිසන් සතුන්ට. රැස් වෙන්නේ නැතුව නෙමෙයි. ඇයි ඉතින් මෙහෙම හිතන්නකෝ. ඔය මේ පිංගුතුන් අහලා නැද්ද? බුදුරජාණන් වහන්සේට වද දීලා දිව්‍ය ලෝකේ ගිය කෙනෙක් ගැන. අහලා නේ? වද දිනවා කියන්නේ මේ වද, මේ වද. බුදුරජාණන් වහන්සේට මේ වදයක් දුන්නනේ කවුද? වඳුරේ. ඒ වඳුරා මේ වදයක් ගෙනලා කඩලා දැන් අර ඇතෙක් උපස්ථාන කරනවා දැකලා මෙයන් මේ වදයක් ගෙනලා තිබ්බා. ඒතර මේ ප්‍රීතියෙන් මෙයා බුදුරජාණන් වහන්සේක වළඳනවා දැකලා සතුටට අතෙන් අතට පැන පැන යනකොට වැටිලා මැරිලා දෙව්ලොව ගියා. ඒතර ඒ කරපු කර්මය එයා ඒ කර්මයේ තිරිසන් සතාට බලපෑවා නම් තව සතෙක් ප්‍රාණඝාතයට ලක් කිරීම සත්තුන්ට බලපානවද නැද්ද? බලපානවා. බණපදයක් අහගෙන හිටලා තේරෙන්නේ නැතුව බණපදයක් අහගෙන ඉඳලා මිහිරට ගෙම්බෙක් දෙව්ලෝ ඉපදුනා නම් මේ එකිනෙකා සත්තු මරාගෙන කන මේ තිරිසංගත සත්වයාට කොයිතරම් පාප කර්ම සකස් වෙනවද? පූසා බලාගෙන ඉන්නේ මේ එකිනෙකා. ඊළඟට සුනකයා බලාගෙන ඉන්නවා තව සතෙක් ගොදුරු කරගන්නකම්. අහස යන උකුස්සා බලාගෙන ඉන්නවා තව සතෙක් ගොදුරු කරගන්නකම්. ලේසි නෑ මනුස්ස ලෝකෙට එන එක. අපිට තරහවම අපිට ප්‍රශ්නයක් ආවට පස්සේ බැනගනකොට අපිනේ අපාය යන්නේ. මේ මං කියන්නේ තිරිසන් ලෝකේ කියන්නේ නිරේත් නෙමෙයි මේ. තිරිසන් ලෝකෙත් ඔය වගේ තත්ත්වයන් නම් තියෙන්නේ. නිරේ කියන්නේ කොච්චර දුකන්ද? අපිනේ නිරයන්නේ ඒවා අපි බලා ගන්නම් කියනවා. ඊට පස්සේ වැරදි කරනකොට අවවාද කරනකොට කියනවා හරි හරි ඔයා ඔය ඔක්කොම වෙනුවෙන් මං යනවා අපාය. අපි මේක කොහොමරි මේකට විසඳුමක් ගමු. ආවේගයේ තියෙන්නේ චිත්තාවේගයේ සහ හැඟීම් වලට යටත් වුණාට පස්සේ සතර අපායන් ගැන හිතෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සතර අපාය ගැන යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒක තමයි යගේ ප්‍රඥාව. පින්වතුනේ මේ අපි සිහිපත් කළේ සතර අපාය වැටුනොත් කෙනෙක් ආයේ මනුස්ස ලෝකේ එනවා කියන එක ලේසි නෑ. ප්‍රේත ලෝකෙත් එහෙමයි. ප්‍රේත ලෝකේ වැටුණත් මිනිසෙක් ලේසි නෑ ආයේ මනුස්ස ජීවිතයට එනවා කියන එක. එතකොට නිරේ ඉපදුනත් ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ නිරේ චුති කියන සූත්‍රයේ දේශනාවේ වදාලා පින්වත් මහ නේසිලට පස්පිඩක් ගත්ත භාග්‍යතුන් වහන්සේ. පින්වත් මහණෙනි මේ නේසිල මත තියෙන පස්පිඩද විශාල මහ පොළොවේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය ওই නියසිලේ තියෙන පස් ප්‍රමාණයෙන් 1000 කෝටියෙන් ප්‍රකෝටියෙන් පංගුවයි කියලා කියන්න බෑ. මේ මහ පොළොව අතිශයින් විපුලයි මහත්. පින්වත් මහණෙනි නිරේ උපත් නිරේ සත්වයෝ චුත වෙනවා. ඒ චුත වෙන නිරේ සත්වයන්ගෙන් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් තමයි ආයත් මිනිසෙක් වෙලා ඉපදුනොත් ඉපදෙන්නේ. මහා පොළොව වාගේ ප්‍රමාණයක් නිරේන් චුත වෙලා ආයත් නිරේම උපදිනවා කියලා වදාලා. ආයත් නිරේට වැටෙනවා. ඊළඟට මේ මනුස්ස චුති කියන සූත්‍රය වදාලා
පින්වත් මහ නියසිරට ගත්ත පස් පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි ආයෙ මිනිස්සෙක් වෙන්නේ. මේ මිනිස්සු අතරින් මහා පොළොව වාගේ ප්‍රමාණයක් සතර අපායට වැටෙන්නේ කියලා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ තව කවුරුවත් රවට්ටන්නවත් බුදුරජාණන් වහන්සේ වෙන ප්‍රතිලාභයක් නිසාවත් එසේ වදාලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එසේ වදාලේ සත්‍ය දේ නිසා. සත්‍යම දෙයක් බුදුරජාණන් වහන්සේ වදාලේ. පින්වතුනි, අපේ හිත කුසලයේ පිහිටලා නැතුව අකුසල් වලින් වැඩි වැඩි තියෙනකොට ඒ අකුසල් කර්ම බලවත් වෙනවා. ඒ අකුසල් කර්ම බලවත් වෙලා කය බිඳලා මරණින් මත්තේ දුගති ලෝකවල උපදිනවා. සමහර වෙලට පුංචි දේ ඇති. පුංචි දේ ඇති ඒ හේතු කරගෙන නිරේ යන්න. අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ කියන වචනයක් මුල් කරගෙන නිරේ යනවා. හරි පුදුමයි. ශ්‍රීලංකේ සතර අපායේ ප්‍රේත ලෝක ආදී ලෝකවල ඉපදෙනවා චූටි දෙයක් මුල් කරගෙන. අපි දන්නේ අපේ හිතේ තියෙන බැඳීම්. අපේ හිතේ හිතවල තියෙන බැඳීම්. ඊට පස්සේ ඒ කර්මය පිටිපස්සෙන් එනවා. සසර කියන්නේ හරිම භයානක දෙයක්. දැන් මේ ළඟදීන් සිද්ධියක් දැනගන්න ලැබුණා මන්ට. මේ අවුරුදු 60ක තාත්ත කෙනෙක් මේ පුටුවේ ඉනකොට ඔළුව හොල්ලා ඉන්නවා. මේ හොඳට හිටපු තාත්තා. ඊට පස්සේ මේ තාත්තා ගෙදර දරුවෝ ටික පිරිත් දැම්මා. මේ පිරිත් දානකොට ඔළුව හොල්ලාගෙන නටාංගන එනවා. ඊට පස්සේ අවුරුදු 60ක තාත්තා කෙනෙක්. ඊට පස්සේ ඇහුවා මේ කවුද කියලා. ඇඟ ඇතුලෙන් කෙල්ලෙක් කතා කරනවා. ගෑනු කෙනෙක්. ඊට පස්සේ එයා කතා කරලා කියනවා, මං ඔයාට ආදරේ. ඊට පස්සේ එහම මේ අවුරුදු 60 වන්දට මොකක් මොන ආදරයක්ද? ඊට පස්සේ කිව්වා, නෑ මෙයාට 60යි නෙවෙයි අවුරුදු 20යි. අවුරුදු 20 මෙයා ගමක පාරේ වැඩ කරන්න ගිහිල්ලා. එතකොට ওই පාර ළඟින් නිතර යන කුසදරු අම්ම කෙනෙක්, තරුණ කසාද බැඳපු කෙල්ලෙක්. දැන් දරුවෙක් ලැබෙන්න බෙහෙත් දෙන්න උතනින් යනවා එනවා. යන එනකොට අර පාරේ වැඩ කරපු අවුරුදු 20 කොල්ලා ගැන හිතට ගිහිත ගියා. දැන් මෙයා යන්නේ එන්නේ දැන් තමන්ගේ මහත්තයා ගෙදර ඉන්නවා. අර පාරේ ඉන්න අවුරුදු 20ක කොල්ලා ගැන හිත හිතයින්. ඒකම හිතේ වැඩ කළා. වැඩ කළා. දරුවා බිහි කරන්න යනකොට දරු ප්‍රසූතියේදී කෙල්ල මැරුණා. ඒතකොට තමන්ගේ කුසේ දරාගෙන ඉන්න දරුවාට ගැනත් හිත පිහිටියේ නැහැ. තමන් කසාද බැඳලා හිටපු මිනිසයා ගැනත් හිත පිහිටියේ නැහැ. අර පාර හිටපු කොල්ලා ගැන හිත පිහිටියා. හිත පිහිටලා කය බිඳලා මරණින් මත්තේ ප්‍රේතෙක් වෙලා ඉපදුනා. ඒතකොට ප්‍රේතෙක් වෙලා ඉපදිලා දැන් මෙයා හැමතැනම හොයනවා. කොච්චර හොයලාද මෙයා? අවුරුදු 40ක් හොයලා. දැන් හිතන්න ඔයාලා හොයන අය නෑ ඇති තව කොහෙ කොහෙ හරි. අපි සසර එහෙම එකක්. අවුරුදු 40ක් හොයලා 40 අවුරුද්දේ තමයි මෙයා ඉන්න තැන හොයාගෙන තියෙන්නේ. ඇයි ප්‍රේතයෙක් කියලා එතනම ඉපදින්නේ නැහනේ? කොහේ හරි ඉපදිනවා. අපි දන්නේ නැහැ කොතනද ඉපදින්නේ කියලා ප්‍රේතයා. සමහර අයගේ තෘෂ්ණාදී දේවල් බලවත් ඒ ගෙදරම ඉපදෙනවා. ඉතින් ඊට පස්සේ අන්න දැන් විසඳුමක් නැහැ. ඊට පස්සේ දැන් ඉතින් මෙයා ඕන කිකේ ඉන්නවා. දැන් මෙයා මරණාසන්න වෙනකොට මොකද වෙන්නේ? අරය පේන් දෙනවා. පේන්ට ලොම්බත් වරෙන් අපේ ලෝකෙට කියලා ප්‍රේත ලෝකේ. බුදුරජාණන් වහන්සේ ප්‍රේත චුති කියන සූත්‍රයේ වදාලා, ප්‍රේත ලෝකේ කවුරු හරි ඉපදුනොත් නියසිරට ගත්ත පස්පිඩ වාගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මිනිසෙක් වෙන්නේ. ප්‍රේතයන්ගේ මුත් ඒ වාගේ ප්‍රමාණයක් ආය උපදින්නේ ප්‍රේත ලෝකේ, නැත්තම් තිරිසං ලෝකේ. ආය පොළොව වාගේ ප්‍රමාණයක් නිරේට වැටෙනවා ප්‍රේත ලෝකෙන්. ලේසි නෑ මේ ගැලවිල්ල. ඇයි දැන් අර මිනිස්යාව පීඩාවට පත් කිරීම, ඒ මිනිස්යා ප්‍රේත ලෝකෙට ඇද ගැනීම, ඊළඟට ඊට අනුව කරන පාප කර්ම, ඒ සියල්ල ප්‍රේතයන් රැස් වෙනවනේ. ওই මිනිසුන්ගේ ඇඟවල් වලට ඇවිල්ලා දෙන දහ වද ටික ප්‍රේතයාට රැස් වෙනවනේ. ඊළඟ මල ප්‍රේතය භූතය වෙලා ඇවිල්ලා පවුල් ප්‍රශ්නවලදී ওই දරුව මරා ගන්න. හරියට අපිට මිනිස්සු ඇවිල්ලා කියනවා, අදත් ආව කෙනෙක් නෝන නැති වුණා. ඊට පස්සේ මේ අවුරුදු කීපයක් ගියාට පස්සේ මෙයා වෙන කසාදයක් කරගත්තා. දැන් ඒ කසාදේ එයාට ඒ නෝනට ලැබෙන්නේ ඉන්න දරුවා හැම වතාවෙම මේ දරුවා ගප්සා වෙනවා.
පස්සේ යාලා බලනකොට ඒ අර අර කලින් මැරිච්ච නෝන ඉරිසියයි ඔබ තව ගෑණියෙක් බැඳා කියලා. එතකොට අර ඉපදෙන්න ඉන්න ඉන්න දරුවා ගබ්සා කරන්න අරයා කරන බලපෑමෙන් ප්‍රාණඝාත කර්මේ රැස් වෙනවද නැද්ද? ප්‍රාණඝාත කර්මේ රැස් වෙනවා. ඒ ප්‍රේත ලෝකේ උපන් සත්වයාට ආයේ මනුස්ස ලෝකෙට එහෙම අවස්ථාව අහිමි වෙලා යනවා. ආයෙත් වැටෙන්නේ පල්ලහැට. පල්ලහැට වැටුනොත් පල්ලහැටම මිසක්කා ඉහළට එන එක නම් ලේසි නෑමයි. අන්න තියෙන භයානකම. ඉතින් අපි මේ මොනවහරි මේ අවුරුදු තව අපි අවුරුදු තව ඉඳී 20ක් 25ක් 30ක් 40ක් අපි පොඩි කාලයක් ඉඳී වයසකයි තව අවුරුදු 10ක් 5ක් අපි දන්නේ කරගන්න දෙයක් කරගන්න තියෙන්නේ මේ ටිකට විතරයි. එහෙනම් කරගන්න තියෙන දෙයක් කරගන්න තියෙන්නේ මේ ටිකට විතරයි කියන්නේ ගේ හදලා ඉවර නැත්නම් ඒක ඉක්මන් කරන එක නෙවෙයි. දැන් මිනිස්සු එක එක විදිහට හිතනවානේ. කරගන්න දෙයක් ඉක්මන කරගන්න කියන්නේ අපි කුසල් දහම් වහවහ රැස් කරගත යුතුයි. දැන් මම සමහර වෙලාවට වයසක මේ පින්වතුන් අපි ළඟට ඇවිල්ලා කතා කර ඉන්නකොට ওই තරුණ දරුවෝ ඇවිල්ලා වැඳලා ස්වාමීනි අපි උඩ මළුවට යනවා වත්පිළිවෙක් කරන්න යනවා සෑයට යනවා කියලා දැන් වැඳලා පුදලා යනවා. දැන් අර වයසක අය ළඟ ඉඳි මං කියනවා මෙන්න මේ අය දිහා බලලා අම්මලා හිත හදා ගන්න ඕන මෙහෙම. ඔය වයසේදී ඔයාලා පින් කළේ නැහැ. ඔය වයසේදී ඔයාලා කුසල් කළේ නැහැ. ඔහි වයසේදී ඔය දරුවෝ කරගන්න පින් ටික ඔයාලට කරගන්න බැරි වුණා. එහෙනම් මෙයාලා මේ වයසේදී කරගන්න පටන් ගත්ත පින් ටික ඔයාලා දැන් කරන්න. එහෙම වුණාම නම් ඇත්තටම ඒ වීරිය හිතර ගත්තොත් ඒ වීරිය කෙනෙක් හිතර ගත්තොත් ඇත්තටම දැන් පුංචි දරුවෝ මෙහෙම ධර්මය අහනවා. එතකොට සසර බය ගැන සතර අපාය ගැන ස්වාමීන් වහන්සේලා ඉදිරියේ මේ සත්‍ය ධර්මයේ මේ වාගේ පුංචි කාලේ ඔයාලට ඉඳගෙන අහන්න ලැබුණාද? ඔයාලට අහන්න ලැබුණේ. එහෙනම් මේ පුංචි ළමයි දිහා බලලා ඔයාලා හිතට අදිෂ්ඨානයක් ගන්න ඕන මේ පුංචි වයසේදී මේ ළමයි රැස් කරගන්න පින අපි දැන් කොහොමද රැස් කරගන්න ඕන? අපි ගොඩක් ප්‍රමාද වුණා කියලා. අපි ගොඩක් ප්‍රමාද වුණා කියලා. බැරි නෑ. වීරිය තමයි ඕනන්නේ. අද කාලේ හරියටම දුර්වල දේ තමයි අපේ වීරිය. වීරිය. වීරිය කියන එක හරි පුදුම එකක්. ඔබ දන්නවද මේ ලෝකේ කාන්තාවන් අතරින් වීරියවන්තම කාන්තාවගේ ජීවිත කතාව ඔබ ඒ ගැන අහලා නැද්ද? ඒ මෙන්න මෙහෙම කතාවක්. ඒ මේ ලෝකේ වීරියවන්තම කාන්තාව පින්වතුනි තරුණ කෙනෙක් නෙවෙයි. ඉතාමත් වයසක කෙනෙක්. ඒ වීරියවන්ත කාන්තාව දරුවෝ 10 දෙනෙක් ඉන්න කෙනෙක්. ඒ දරුවෝ සියලුම දෙනා මේ අම්මට සලකන්නේ. යන ගෙදරින් පන්න ගන්නවා. ඊට පස්සේ මෙයාට කන්න නැ බොන්න නැ මෙයා හිඟා කන්න පටන් ගත්තා. මෙයා දැන් යාචකෙක් විදිහට යනකොට මෙහිණි ආරණ්‍යයක් දැක්කා. ඒ මෙහිණි ආරණ්‍යයට මෑ ගොඩ වුණා. ගිහිල්ලා බලාගෙන ඉන්නකොට කරුණාවන්ත භික්ෂුණියක් මෑයට ආහාර වේලක් දුන්නා. ආහාරෙන් මේ ප්‍රීතියට පත් වුණ ඈ කල්පනා කළා මෙතන හිටියොත් නම් අපිට පුළුවන් වෙයි කෑම ටිකක් කන්න. එතන නැවතුණා. නැවතිලා මෙයා වත්පිළිවෙක් කරගෙන ඉන්නකොට ඒ මෙහෙණින් වහන්සේලා දේශනා කරන ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මය අහන්න අහන්න මෙයාට හිතුණා දරුවෝ නිසා දුක් විඳින්නේ නැවත නැවත ඉපදෙන්න සිද්ධ වුණොත්. දරුවෝ නිසා දුක් විඳින්නේ නැවත නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් ඊළඟට අපි දුක් විඳින්නේ අපේක්ෂාවක් එක්ක. අපි මේ ඇත්තටම දුක් විඳින්නේ අපේක්ෂාවක් එක්ක. දරුවන්ගෙන් වතුර පොදක්වත් ඕනේ නැහැ කියලා වචනේ නෙමෙයි. හිතේ තියා හිතට කාවද්දාගෙන තිබ්බෝ. දරුවෝ අවසාන කාලේ බලන්න ආවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ විදිහට ඕන කියලා හිතේ අපේක්ෂා නැත්තම් දුක නැහැ. අපේක්ෂාව නිසාමයි දුක තියෙන්නේ. මෙයා මේක කල්පනා කළා. මේ වයසක ආච්චිම කල්පනා කළා මටත් මහන වෙලා බණ දහම් වඩන්න නැත්තම් හොඳයි කියලා. භික්ෂුණීන් දිගලකව මාව මහාන කරන්න. භික්ෂුණීන් කල්පනා කළා මෙයා දැන් වත්පිළිවෙක් කරගෙන ඉන්නවා. මෙයා මහාන කළොත් ඒකත් වරදක් නෑ. මොකද අපිට වතුර ටිකක්වත් උණු කරලා දෙයි. නැත්තම් මේ වයසට ගිහිල්ලා මොන මහාන කමන්ත. ඊට පස්සේ මෑ මහාන කළා. මහාන කළා දැන් තරුණ භික්ෂුණීන් යනවා අවවාද ගන්න ධර්මය අහන්න යනවා. අර වයසක භික්ෂුණිය ගෙන්නගෙන යන්නේ ඇයට කියනවා අපි ගිහිල්ලා ඉන්නම් ඇවිල්ලා අපි බණ කියන්න ඔයා දැන් යන්නත් අමාරුනේ වතුරුණු කරන්න කියලා.
ඊට පස්සේ මේ මෙයා මොකද කළේ දැන් වතුර උණු කරනවා. දැන් මෙයා හැමදාම ඔක්කොම වත්පිළිවෙත් ටික කළා. රාත්‍රී කාලේ මේ භික්ෂුණිය සක්මන් කරනවා. ඊළඟට ඒ ගිනිහල්ගේ මැද තියෙන කණුව අල්ලගෙන වටේ සක්මන් කරනවා. තනියෙන් වීරිය කරනවා. වයසක කෙනෙක්. ඊට පස්සේ දවසක් දැන් අර භික්ෂුණීන් ඔක්කොම අසුපෙන් ගියා. මෙයාට වතුර උණු කරන්න කිව්වා. මෙයා ලිපට දර ටික දාලා හුදකලාවේ ඉන්නකොට සද්දේ නැහැ. ඊයා මොකද මේ සීතල සුළඟක් වාගේ හමාගෙන ගියා. මෙයාට හිත නැමෙන්නේම ලිපපත්තු කරනවට වැඩිය භාවනා කරන්න ඕන කියලා. මෙයා එහෙම ඉඳගෙන භාවනා කළා. මෙයා හිමීට හිමීට හිත එකඟ කළා. හිත සමාධියක් ඇති වුණා. සමාධිමත් හිත ටික ටික ප්‍රකට වීගෙන ප්‍රකට වීගෙන පංච උපාදානස්කන්ධේ ප්‍රකට වෙනකොට ප්‍රකට වෙනකොට තථාගතයන් වහන්සේ දිවසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දිවසින් දැකලා ඒ ෂණේම ආලෝක ධාරාවක් එවලා කියනවා භික්ෂුණිය භික්ෂුණිය ජීවිතය අවබෝධ කරලා නැතුව අවුරුදු 100ක් හිටියත් වැඩක් නැහැ. ඇයි මෙයාට අවුරුදු 100යි? භික්ෂුණිය ජීවිතය අවබෝධ කළා නම් ඔය පේන පංච උපාස්කන්ධේ අනිත්‍ය වශයෙන් අවබෝධ කරලා එක දවසක් හිටියත් ඇති. ඔය ඒ කියන්නේ ඔය ධර්මය අවබෝධ කරලා හෙඩ මැරුණත් ඇති. ධර්ම අවබෝධයේ ශ්‍රේෂ්ඨයන් කියන ප්‍රීතියක් උපන්න මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මා ඉදිරියේ මට අනුශාසනා කරනවා කියන උපම් ප්‍රීතියෙන් සමාධිය තවත් ප්‍රකට වුණා. එහෙම අරහත්ත්වයට පත් වුණා. දැන් අරහත් ඵල සමාපත්තියෙන් ඉන්නවා. ලිපේ දර විතරයි. මහා විශාල හැලියක් භික්ෂුණීන් 20-39කට මේ මූණකට සෝදන්න සීතල කාලේ. භික්ෂුණීන් ධර්මය අහලා ආවා. මෑ භාවනාවෙන් ඉන්නවා. දොර ගිනිහල්ගේ දොර ඇරියා. මෑ භාවනාසුයෙන් ඉන්නවා. දොර ඇරලා බැලු. දැන් භික්ෂුණීන් බලනවා ලිපපත්තු කළා නැහැ. මෙයා භාවනා කරනවා. ලිපපත්තු කළා නැහැ. මෙයා භාවනා තරහන් ගියා. දැන් අපි කිව්ව දේ කළා නැහැනේ. වචනයක් එන්න කලින් දැන් අර අරහත් භික්ෂුණිය දන්නවා දැන් මෙයාලා තරහේ නපුරු වචනයක් කිව්වොත් ඒ කර්ම එනවා. පින්තුණේක පුදුම දෙයක්. ඒ කර්ම එනවා. දැන් අපි මෛත්‍රිය තියෙන කෙනෙකුට අපි බැන්නොත් බණින කෙනෙකුට බනිනවට වැඩිය මෛත්‍රිය තියෙන කෙනෙකුට බණින එකේ විපාක වැඩි. අපි ගොඩාක් රණ්ඩුවට යන්නේ කට ගහගෙන ඉන්න අයට දිවසඟන ඉන්න අයටද? ඉවසගෙන ඉන්න අයට තමයි අපි ඔක්කොම රෙස්පොට් ටික දාගෙන ඉන්නේ. අපි මතක තියාගන්න දෙන්නම තකට තකේ රණ්ඩු වෙනවා නම් දෙන්නටම බෙදලා යන්නේ කර්මය. බෙදලා ගියත් කර්මය කර්මයමයි. හැබැයි ඉවසන කෙනෙකුට බැන්නොත් එහෙම ඒ කර්මය ඉන්නේ ආපිට තමන්ට. තමන් කියන කර්මයක් එනවා. අරයා ඉවසන නිසා ඒක ආපහු අර පරාවර්තන වෙනවා එකක් වෙන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ දැන් කල්පනා කළා මේ අය එහෙම හිතුවොත් එහෙම මේ හොඳ නෑ මේ භික්ෂුණීන්ට කියලා කිව්වා. ප්‍රිය ආර්යාවෙනි වතුර උණු වෙලා තියෙන්නේ කිව්වා. ප්‍රිය ආර්යාවෙනි වතුර උණු වෙලා තියෙන්නේ පැන් පාස් වෙන්නේ කිව්වා. අතන ඉඳගෙනම දැන් ලිපේ ගින්දරක්වත් තියෙනවද? නෑ. අර හැලිය මේ පියන අයින් කරනු ගොජ 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 ගාලා නටන වතුර ඉරුදීන්. මට මතක හැටියට සෝනාද මන් දන්නේ භික්ෂුණීගේ නම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ෂණෙහිම ආලෝක දහනාවකින් මතුවෙලා දේශනා කරනවා වීරියවන්ත භික්ෂුණීන් අතර අග්‍රයේ කිව මේ. එහෙම එකක් වීරිය කියන්නේ. එතකොට අද අපි අපේ අතින් ධර්මයේ හැසිරෙන්න තියෙන වීරිය ගිලිහිලා ගිහිල්ලා වෙනේවට ඕන තරම් තියෙනවා. ගෙයක් හදනවා කිව්වොත් මැරීගෙන හරි හදනවා. ඉගෙන ගන්නවා කිව්වොත් මැරීගෙන හරි ඉගෙන ගන්නවා. ඉතින් නමුත් කුසල් දහම් දිනු කරගන්න කියලා අපි ටිකක් මේ බණ භාවනා කරගෙන යනකොට ඔන්න නිින්ද යනවා. ඒ වගේ හැම එකකම මොකද්ද එකක් වෙනවා. මේක තමයි ශාපේ. මේක තමයි ශාපේ. ධර්මයේ අවබෝධ නොවීම. ධර්ම අවබෝධ නොවීමේ ශාපය කොච්චරද කියනවනම් කය බිඳලා මරණින් මත්තේ බොහෝ දිනක් යන්නේ සතර අපායේ. සතර අපාය ගිහිල්ලා නිරේ ගිහිල්ලා නිරේ විඳින දුක්ඛන්දරාව බුදුරජාණන් වහන්සේ වදාලා උපමාවකින්වත් කියන්න බෑ කියලා.
පින්වත් මහණෙනි දවසට උල් පාරවල් 300ක් කන කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් කොයිතරම් වේදනාවක් විඳීද? දවසට උල් පාරවල් 300ක් වදිනු. ස්වාමීනි උල් පාරවල් 300ක් ගැන කවර කතාද? එක උල් පාරකිමුත් කොයිතරම් වේදනාවක්ද කිව්වා. එහෙව් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන්නේ උල් පාර 300 ඒවා 30න් වැඩි වෙලා ඒක 12න් වැඩි වෙලා ඒක 100න් වැඩි වෙන්න ඕන. පින්වත් මහණෙනි ඒ විඳින දුක දුක හිමාල පර්වතයේ ළඟ තියෙන අබහැටියක් වගේ. නිරේ දුක හිමාලයේ පර්වතයේ වගේ. කොච්චර දුක්ඛන්දරාවක් මේ මනුස්ස ජීවිතේ වරද්දාගත්ත නිසා වෙනවද? කයින් වැරදි කරලා වචනෙන් වැරදි කරලා ඇයි අපි ධර්මයේ කියන ඕනේ ওই බණ කියන්නේ පාපෙට? අපි එහෙමයි කියන්නේ මිනිස්සු එහෙමයි කියන්නේ කියලා ධර්මයට ගරහනවා. මේ ලෝකයේ සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන එකම එක ධර්මය තථාගතයන් වහන්සේගේ සිරි සද්ධර්මයේ විතරයි. වෙන ලෝකෙ කිසිම ධර්මයකින් සතර අපායෙන් නිදහස් වෙන්න බෑ. ලෙඩ දුක් කරදර වලට බෙහෙත් තියෙනවා. ඊළඟට යක්ෂු පෙරේතු වැහුනම බෙහෙත් තියෙනවා. ඒක එක එකන එක එක ඒවා කරයි. සතර අපායට බෙහෙත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරයි තියෙන්නේ. ලේසි නෑ. අපි මේ ලෝකයේ අපේ පිහිට පිණිස පිළිසරණ පිණිස කියලා අල්ලගන්න ගොඩාක් දේවල් පින්වතුනේ තනකොළ වගේ දේවල්. මහා සැඩ පහරක ගහගෙන යන කෙනෙක් අල්ලගත්ත දේ සැඩ මේ අල්ලගන්න හැම දෙයක්ම පින්වතුනේ තනකොළ වගේ. සැඩ පහරක ගහගෙන යද්දී ගඟට නැමුන්න තනකොළ ගහක් අල්ලගත්තොත් මේ එයාට පුළුවන් දෙලිලා ඉන්න ඒකත් කඩාගෙන යනවා. ඒ වගේ. ඉතින් ඒ වගේ ඔය එක ගමක හිටියා මේ මිනිස්සුන්ට ලෙඩ දුක් වෙනකොට සාන්තු සප්පායම් කරන කට්ටණ්ඩි වැඩ කරන හිටපු මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සේ ඔය සාන්තු සප්පායම් කරන ගමම්ම මිනිසුන්ට අණ විනත් කොඩි විනත් කළේ නැතුව නෙවෙයි. ඊට පස්සේ අවසාන කාලේ වෙනකොට අවුරුදු 50 60 වෙනකොට මෙයාට ගෙදර ඉන්න බෑ. යක් වෙවිලා කනට ගහලා යන. ඇයි තරුණ කාලේ වැඩ ගත්තා. මෙයාට දැන් මන්තර කියවෙන්නේ නැහැ. ඊට පස්සේ කනට ගහනවා. ඊට පස්සේ ඇඳෙද්දී බිමට පෙරලා දානවා. අවසානයේ කෑක ගහ පන්සලට ගියා. මේ අනුරාධපුර පැත්තේ වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. මීට අවුරුදු 5කටයි දැන්නම් නැතුවත් ඇති. ඊට පස්සේ එහෙම පන්සලකට ගියා. ඊට පස්සේ දැන් පන්සලේ මෙයා ඉන්නේ. කොච්චර දෙනා කන ගාවට ඇවිල්ලා යකු කෑ ගහනවා. මට ඒක දැක්ක හා ඒ පන්සලේ හා හිටපු කෙනෙක් කිව්වා මේ කනට පුළුන් දාලා කන මෙහෙම උඩට කරලා තෙල් වක් කරගන්නවා කනට. ආයේ මේ පැත්තට පුළුන් දාලා තෙල් වක් කරගන්නවා කිව්වා. ඒ තරම් මේ සද්ද ඉවසන්න බෑ යක්කොන්ගේ. ඇඳ ඇතුලේ කිව්වා ඉන්නේ. ඇඳ ඇතුලේ කිව්වා ඉන්නේ. ඊට පස්සේ හිටපු ගමන් බඩ ගන්නවා. දුව එහෙ දුවනවා මෙහෙ දුවනවා. එහෙමවත් ඉන්න පුළුවන්නේ පන්සලේ විතරයි කිව්වා. ගෙදර එහෙමවත් ඉන්න බෑ කිව්වා. කරපු කර්මය මේ ජීවිතේ දිට්ටදාම වේදෙනෙහි වශයෙන් ආවේ නැද්ද? මේ ජීවිතෙත් විපාක දෙනවා නම් ඊළඟ ජීවිතේ කොහොම විපාක දෙයිද? අපි කෙනෙකුට අයහපතක් කළොත් ඒ පාපේ තමන්ගේ පිටිපස්සෙන් එනවා. ලේසි නෑ තවක් කෙනෙකුට දුක් ගින්දර දෙනවා කියන එක. ඒ වගේ ජීවිතේ වරද්දාගෙන මට හාමුදුරණ මම මොන ගෙවුණා මීට බොහෝ කාලයකට කලින්. ඒ හාමුදුරුවෝ ඉන්න විදිහ මට අමතු කියලා හිතුණා. ඊට පස්සේ මම නිකමට කතා කරනකොට පෙන්නුවා මේ ඇඟ ඇතුලේ ඇඟ කපලා තියෙන යන්ත්‍ර දාගෙන ඇඟ ඇතුලේ. ඒ තරම් කට්ටණ්ඩි වැඩ. ඊට පස්සේ මම හැම ඔබවහන්සේ පෞත් කරගන්න ඇති නේද? මම හැබැයි මට ඒ වෙලාවේ බය හිතුන්නේ. දැන් වෙන කෙනෙක් නම් බය හිතෙනවනේ. මට මොකද්ද එකට බය හිතුන්නේ. ඊට පස්සේ මේ ඊට පස්සේ කිව්වා ඌ පව් නම් ගොඩක් කියලා තිනා හොඳත් කරලා තිනවා. ඉතින් මේ දැනුත් කම යන ගමන් වැඩකට කිව්වා. ඊට පස්සේ මේ මම හොඳ වැඩ කරලා තිනවා කිව්වා. ඊට පස්සේ මම කිව්වා මොකද්ද ඔබවහන්සේ කරපු හොඳ වැඩ? දරුවෙක් හම්බෙන්නේ අම්මා කෙනෙකුට දරුව හම්බෙන්නේ නැති වෙන්න කටණිකමක් කරා. මට එකපාර මතක් වුණා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දරුවෙක් බඩේ තියන් හිටපු අම්මා කෙනෙක් හිටියා මේ බුද්ධ ශාසනේ. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් රාජ්‍යයක් වටලා දොරක් වහපු පාපේට. දරුවෙක් බිහි වෙන්න දෙන්නේ නැතුව. ඊට පස්සේ එහෙම වේදනාව විඳලා 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 ඊට පස්සේ ඒ හාමුදුරන් ගුරු හාමුදුරුව එක අයින් කළා කිව්වා. නමුත් පාපේ. ඊට පස්සේ මං කව ඔබහන්සේක පාපයක් කියලා දන්නවද දන්නවා. මං කව එහෙනම් ඔබහන්සේ අපි ඇසුරට ඇවිල්ලා ওই සියල්ල මත්හැරලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා තිසරණේ සිහි කරමින් වාසය කරන්න බෑ කිව්වා මට.
දැන් කිව්වා මට කිව්වා හාමුදුරනේ අපි මඩේ වැටුණයි වැටිලාමයි කිව්වා මට ගොඩේ ඉන්න බෑ කිව්වා දැන් මට කවුරු හරි ගැන තරහ ගියොත් මන්තරේම මතක් වෙනවා මිසක් මට වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ කිව්වා මට බස් එකේදී මොන ගැහුනේ කොයි ලෝකෙ ඉන්නවද කියලා මන් දන්නෙත් නැහැ යහඳුරෝ ඉතින් බස් එකේදී නගිනුගුර කතා කරන්න පටන් ගත්තා පැය 4ක ගමන පැය 4ෙම මම කතා කළා යහඳුරෝ නම්ම ගන්න අපි දක්ෂ නැහැ යහඳුරෝ නම්ම ගන්න ඒ කියන්නේ මං කිව්වා අවසාන කාලේ හරි ඔයකින් ගැලවිමු 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 කියලා බෑ තමන්ගේ ජීවිතේ ජීවත් වෙන්න කියලා අල්ලගත්ත අර පඬරැල්ල විසින් එයා දැන් නිරේට ගෙනියන්නේ නැද්ද ගෙනියනවනේ ඔය වගේ කීයක් තියෙනවද ලෝකේ ඔය එක පැත්තක් කිවි කීයක් තියෙනවා ජීවත් වෙන්න ප්‍රාණඝාතය කරනවා ජීවත් වෙන්න සත්තු මරනවා මස් ආදි දේවල් ඒ වෙළඳාම් කටයුතු කරනවා වහල් වෙළඳාම කරනවා ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව මේ මත්ද්‍රව්‍ය පෙරන කටයුතු කරනවා ඒ ඔක්කොම ඒ අපි කියමු මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳපොළක් තියෙනවා කියලා ඔය බොන හැම මිනිස්සයාගෙන් 90%ක්ම ගෙවල් වලට ගින්දර දෙන්නේ නැද්ද අපි දන්නවා බොන මිනිසුන්ගේ ජීවිත දරුවට ඉස්කෝලේ ගෙනියන්න පොතක් අරන් දෙන්නේ නැහැ ඒකෙන් බොනවා ගෙදරට හාල් හුණ්ඩුවක් ගේන්නේ නැහැ ඒකෙන් බොනවා මේ බීමන තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම දේ කියන්නේ තමන්ගේ අතට කීයක් හරි ආවොත් එමේ ඉස්සලාම බෝතලේ මතක් වෙන්නේ අඹදරුව නෙවෙයි අඹදරුවන්ටත් වැඩිය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දේ බෝතලේ කියලා හිතාගෙන ඉන්නේ ඔය විදිහට ගින්දර දීලා අනිත් අයට ගින්දර දීලා දුක දීලා සතුට නැති කරලා ගින්දර තියෙන ලෝකෙක සතුට නැති ලෝකෙක උපදිනවා ලෝකේ බොහෝ දෙනෙකුට වෙන කර්ම විපාක ලේසි නෑ මේකෙන් ගැලවෙනවා කියන එක ඊට පස්සේ මේකේ මම මෙච්චර කරුණු කාරණා කියන්නේ ඔය විදිහට ගිහිල්ලා සතර අපායේ ඉපදුනොත් මනුස්ස ලෝකෙට එනවා කියන එක ලේසි නෑ සෙල්ලම් ඔක්කොම ඉවරයි සෙල්ලම් ඔක්කොම ඉවරයි ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ කාන්දිකා තිරිසන් ලෝකෙ ඉපදුනොත් තවස් සතෙක් කනවා එක තමයි තියෙන්නේ ඊට පස්සේ තවස් සතෙක් කනවා තමන් අනිත් අයට ගොදුරු වෙනවා දැන් ওই පිට රටවල වල පුංචි කූඹි පවා බෙදගෙන කනවා කැරපොත්තා පවා බෙදගෙන කනවා එතකොට ඉදිරියට ඕවා ලෝකේ ව්‍යාප්ත වෙනකොට මේ දැන් පව කරන මිනිස්සු ටික ගිහිල්ලා ඔය සතර අපාය ඉපදුණු තේම ඒ මිනිස්සු ඒ අයත් බෙදගෙන කයි මතක තියාගන්න එක කර්මයක් සාමාන්‍ය සුළු කර්මයක් පවා විපාක දෙන්න ජීවිත 500ක්වත් ජීවිත විපාක දෙනවා ඊට පස්සේ දැන් මට ළඟදී මොන ගෙහුණා අර මං අර කිව්වේ තා මේ ඉපදෙන දරුවා නැති වෙලා යනවා එක පවුලක ඊට පස්සේ ඒ පවුලේ අය පින් කරන්න යොමු කරලා සත්තු නිදහස් කරන්න යොමු කළා ඊට පස්සේ එයාගේ ප්‍රශ්නේ නැති වෙලා තියෙන්නේ සත්තු 500ක් නිදහස් කරපු දවසේ 500 වෙනි සතා නිදහස් කරපු දවසේ අර ප්‍රශ්නේ නැති වෙනවා අපි දන්නේ අනිත් කෝ නිදහස් කරනවා කියලා කොහොම කොතේ නිදහස් කරන්නද අනිතක මේ තමන්ගේ අකුසලයේ යට වෙන්නේ මේ කර්මයෙන් කියලා කවුද දන්නේ? ඒ නිසා පාප කර්ම එනවා තමන්ගේ පිටිපස්සේ. හොඳ වගේම නරකත් එනවා. එතකොට හොඳ වගේම නරකත් එන ලෝකයක් තියෙනකොට අපි අතින් හොඳ වගේම නරකත් වෙනවා. එතකොට නරකක් කියන ඒ අකුසල කර්මයක් ඉස්මතු වෙලා සතර අපාය ගියොත් ගැලවෙන එක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සතර අපායෙන් නිදහසුනේ සෝතාපන්න කෙනා කියලා. සෝතාපන්න කෙනාට බය නැතුව කියන්න පුළුවන් මං සතර අපායේ වැටෙන්නේ නැහැ කියලා. එතනින් මෙහා අනිත්‍යයට අරුබුදයක් තියෙනවා. සතර අපායේ වැටීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සිතෙන්, කයෙන්, වචනෙන් අකුසල් කිරීම. ඊළඟට තමයි ප්‍රශ්න අමතක නොකිරීම. තමන්ගේ අතින් දැන් ධර්මය අහන කොටත් ප්‍රඥාව නැහෙනේ. ප්‍රඥාව නිසා ධර්මය අහගෙන යනකොට දැන් මේවා මේ බණ ටික කියනකොටත් හිතෙනවා ඔම් මේ ඔහොම හතර අපායේ යනවනම් මගේ අතින් මෙහෙම වෙලා තියෙනවා අයියෝ මාත්‍යයි අප්පා දැන් නම් කරලා වැඩක් නැහැ මොනවා කරන්නද කියලා අර පරණ ගුණ කන්දලයක් අරන් සිත සැනසෙන්න කිව්ව බණපදේ සිතට විඳවන්නම ගන්නවා හරියට ඉන්නවා ඒ වගේ එතකොට ඔබ හොඳට මතක තියාගන්න ඒවා අපි කළේ ඔබගේ අතින් සිද්ධ වුණේ නොදන්නා කාලේ මේ ධර්මයෙන් සිත සනසාගත්තේ නැති කාලේ කල්යාණ මිත්‍ර ඇසුර නොලැබුණ කාලේ ඒක ඒ කාලෙටම ගියපු ආවේ හොඳට මතක තියාගන්න රාග දේශ මොහ මුල් කරගෙන කරන කර්ම රාග දේශ මොහ තියෙන ජීවිතයක විපාක දෙන්නේ
රාග දේශ මොහ දුරු කරගත්තොත් හිතෙන් අර කර්ම ටික විපාක දෙන්න තැනක් නැති වෙලා යනවා. ඒ නිසා ඒව ඔක්කොම පිටිපස්සට දාන්න. තමන්ගේ අතින් ඒ අකුසල් කෙරිලා තියෙනවා නම් පසුතැවෙන එක නෙමෙයි හපංකම. නැව බලවත්ව කුසල් කරන එකයි හපංකම. මොනවද බලවත්ව කුසල් කරන්නේ? එයා ටික ටික පුරුදු වෙන්න ඕන දන් දෙන්න. එයා ටික ටික පුරුදු වෙන්න ඕන සීල් රකින්න. එයා ටික ටික පුරුදු වෙන්න ඕන ධර්මය අහන්න. මේ බණපදයක් ඇහෙන 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 වාරයක් පාසා පිං රැස් වෙනවා. ඔබ මතක තියාගන්න, ඔබට මම මේ කියන බණපද තේරෙනවා. ගෙම්බට බණපද තේරුන්නේ අර එදා බණහපු ගෙම්බට. පොකුණක් ළඟ තථාගතයන් වහන්සේ දහම් දෙසද්දී ඒ බණ මෙහෙරට ගෙම්බෙක් අහගෙන හිටියා. එඬේරියෙක් බණ අහන්න ඇවිල්ලා තමන්ගේ කෙවිත තිබ්බ බිම තිබ්බේ ගෙම්බ ගැඟ උඩ. ඒකට හේතු වෙලා බණ ඇහුවා. අර ගෙම්බ එහෙම චප්ප වෙලා දෙව්ලොව උපන්නා මණ්ඩුක විමානේ කියලා කියන්නේ. ඒ මාළිගාව සම්පූර්ණ ගෙම්බෙක් විදිහට දේනේ. කාමර 1000 ඇතුලේ මණ්ඩුක විමානේ. දිව්‍ය රාජයෙක් එනවා බබළුවාගෙන මාළිගාව ඇතුලින්. දහස් ගණන් පිරිවර ඉන්නවා. දිවසින් බැලුවා කුමන කර්මයක්ද මම මේ කළේ කියලා බලනකොට පේනවා බණ අහන තැනක ගෙම්බෙක් චප්ප වෙලා ඉන්නවා. ආකාශයේ බබළුවාගෙන ඇවිල්ලා සිරිපා කමල් වැන්ද තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඒ තරම් වටින දෙයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා අසංකේ කල්ප ලක්ෂයන් පෙරම්පුරල අවබෝධ කරගත්ත ධර්මයේ තමයි අපිට මේ අහන්න ලැබෙන්නේ. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීමත් අන් අයට බණ කියන අවස්ථාව සැලසීමත් ධර්මයේ දේශනා කිරීමත් බලවත් පුණ්‍ය සංස්කාර. ඒ පිං රැස් කරගන්න. ඊළඟට තමයි මෛත්‍රිය. මෛත්‍රිය තරම් පිනං නැති තරම්. මේ ලෝකේ යම් තාක් පින්කම් තියෙනවද, ඒ සියලු පින්කම් මෛත්‍රී භාවනාවෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා සියල්ල දන්න සියල්ල දක්නා වූ තථාගතයන් වහන්සේ වදාලා. අපි කියමු අපි මුළු ලංකාවේම සියලුම දෙනාට එක දවසේ ඇඳුම් දෙනවා, කෑම දෙනවා, ඊළඟට පොත්පත් දෙනවා, ඊළඟට ලංකාවේ ඉන්න සියලු දෙනාට ගෙවල් හදලා දෙනවා. ඒ ඔක්කොම පින්කම්ද නැද්ද? පින්කම්. ඒ සියලු පින්කම් මෛත්‍රී භාවනාවෙන් 16 පංගුවයි. කුමක්ද මෛත්‍රී භාවනාව කියන්නේ? මෙත් සිත, සුවපත් වේවා කියන සිත, තරහා නොගන්න සිත. එතකොට තරහා නොගන්න සිත ඔච්චර බලවත් නම් තරහා ගන්න සිත? තරහා ගන්න සිත අපිට කොච්චර තරහයිද? ඒ තරහා ගියාට පස්සේ මේ කය පුරා පැතිරිලා යනවා. ද්වේෂී ආවේග මෝන හේම අඳුරු වෙලා යනවා. ඇත්තටම තරහා ගියාට පස්සේ හේම මෝන අඳුරු වෙලා යනවා. කොච්චර ලස්සන කෙනෙක් වුණත් තරහෙන් සම්පූර්ණයෙන් කැත වෙලා යනවා. ද්වේෂය කියන්නේ පුදුම මේ බලවේගයක් විකර්ෂණය කරන්න. ඒ කියන්නේ අනිත් අයට ප්‍රියමනාප නොවෙන්න බලවේගයක් තමයි ද්වේෂය. අපි ගමු ලස්සන ගෑන් ළමයෙක් දැකලා ඒ ලස්සන ගෑන් ළමයාගේ රූප ස්වභාවය අනුව යම්කිසි තරුණ පුතෙක් හරි එයාව විවාහ කරගන්නවා. ටික කාලයක් යනකොට අර කෙල්ල යක්ෂණී වගේ එපා වෙනවද නැද්ද? එහෙනම් රූපයට වැඩිය ගුණධර්මයේ බලවත්ද නැද්ද? ගුණධර්මයේ බලවත්. එයාගේ රූපයේ සියලු ස්වභාව නැති කරලා දාන්න පුළුවන් ද්වේෂයට. ඒ විතරක් නෙවෙයි, ද්වේෂයෙන් කරන කර්මය කය බිඳලා මරණයෙන් මත්තේ සතරාපායට යවනවා. සතරාපායට යවනවා. එතකොට සතරාපායට ගියොත් අන්න ආය අර බණපදේ එනවා. මොකද්ද? සතරාපායට වැටිච්ච කෙනෙක් ආය මනුස්ස ලෝකෙ ඉපදෙනවා කියන එක වියසිදුරෙන් කන කැස් බෑවා අහස බලනවටත් වැඩිය අමාරු දෙයක්. ලේසි නෑ. ලේසි නෑ ඒ කර්මය. ඇයි නිරේ ගියාට පස්සේ හැම වෙලාවෙම අදෝනයි ගින්දරෙන් තැවි 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 ඉන්නේ? පාප කර්ම ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ ගියාට පස්සේ තිරිසන් ලෝකේ නින්දයි, ඊළඟට කෑමයි, වර්ගෙ බෝ කිරීමයි, ඒ ඔය ටික හැර වෙන ලෝකයක් නැහැ තිරිසන් ලෝකේ. ඊට පස්සේ ප්‍රේත ලෝකේ ගියාට පස්සේ ගිනි ගැනීමයි, බඩගින්නයි, පිපාසයයි, ඊළඟට පලි ගැනීමයි, ඔය වගේ අද්දේවල් හැර තිරිසන් මේ ප්‍රේත ලෝකේ වෙන දෙයක් නැහැ. මනුස්ස ලෝකේ තමයි පින්වතුනි ගැලවෙන්න තැනක් තියෙන්නේ. ඒ මනුස්ස ලෝකේ ගැලවෙන තැන ගැලවෙන පිරිසගෙනුන් ඔබ විශේෂයි. ඇයි ඔබ විශේෂ? ඔබ ගොඩාක්
මේ ධර්මය අවබෝධ කරන්නට බාධා පිණිස තියෙන බොහෝ කාරණා මං අරලා ඉන්න නිසා තමයි අද මේ බණපද ටික ඔබ අහන්නේ. ඇයි මං එහෙම කියන්නේ? කෝටි 20කට වැඩිය අප්‍රිකානු රටවල ඔය ඉතියෝපියාව වගේ රටවල් වල ඉන්නවා කෑම නැති මේ පිරිස. ඒතකොට කෑම නැහැ කියන්නේ බඩගින්නමයි. මේ බඩ ඇලිලා ඇටකෝටු ඇටකෝටු විතරයි. එතකොට ඒ මිනිස්සුන්ට බණ කියන්න පුළුවන්ද? ඒ මිනිස්සු බණක් අහයිද? ඒ මිනිසුන්ගේ ජීවිත එකම එක අපේක්ෂාවයි තියෙන්නේ මොනවද කටට දාගන්නේ කියලා. එකම එක අපේක්ෂාවයි. ධර්මීය කතාවක් නෑ. ඔබ ඒ අවස්ථාවෙන් මං ඇරුණා. ඊළඟට බටහිර ලෝකවල කාමයයි ඒ අමුතුම ලෝකයක් මිසංකා ධර්මය කියලකක් නෑ. සමහර කෝටියක් ගත්තත් කෝටියෙන් දෙන්නේ තුන් දෙනෙක් වාගේ ඒ කරන දේවල් වල තෘප්තියක් නැති බව හිතලා විමුක්තියක් සොයාගෙන එන අය ඉන්නවා. ඒ අය හැරෙනකොට අනිත් බොහෝ දෙනෙකුට නෑ. නිලන් දුගී මගේ යාචකාදී අතපානවා මිසක් කතාවක් කියනකොට ධර්මයක් ඇහිලක් නෑ. නමුත් ඔබට එක වේලක් හරි කන්න තියෙනවා. අඳින්න ඇඳුමක් තියෙනවා. ඉන්න තැනක් තියෙනවා. ඇහෙන්න ධර්මයක් තියෙනවා. ඔබ ඒ අය ඔබ අර ධර්මීය ඇසිරෙන්න ධර්මීය අහන්න තියෙන බාධා වලින් යම් විදිහකට මඟ ඇරිලා ඉන්නේ පුදුම පිනකින්. පුදුම පිනකින්. අනිතක ඔබට දැන් කන ඇහෙනවා. දැන් අපි කියමු කන ඇහෙන්නේ නැති කෙනෙකුට, ඇස් පේන්නේ නැති කෙනෙකුට, අතපය වාරු නැති කෙනෙකුට ඒ හැම අවස්ථාවකෙම ඔබ මං ඇරිලා. එහෙනම් ඔබට දැන් තියෙන්නේ ඔබ සීල සමාධි ප්‍රඥා විදිහට පින් රැස් කරගන්න. ගෞතම සාසනයේට මේ මිහිරි බණපද ඇහෙන ගෞතම බුද්ධ සාසනය වෙනුවෙන් ඔබ යමක් කරන්න. සාසනයේට තමන්ගෙන් යමක් වෙන්න. දැන් අපි සමහර වෙලා අපි ඇසුරේ ඉන්න ළමයිට කියනවා අඩුම තරමේ මල් ගහක් හරි හදන්න. සාසන වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට මලක් හරි පූජා කරන්න. සාසනයේට ණය ගැති වෙන්න එපා. හැබැයි අපි කවුරුත් සාසනයේට ණයයි. අද දරුවෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන ඒ ළමයා කතෝලික ළමයි. ඊට පස්සේ ආ විවාහය මුල් කරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැළඳ ගත්තා. වැළඳගෙන බුදුරජාණන් වහන්සේ ගැන අහන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ගැන අහන්න පටන් ගන්නකොට ධර්මයේ හොයන්ට විඳපු දුක ගැන සිහි කළා. මට ඇවිල්ලා කියනවා ස්වාමීනි මෙච්චර දුකක් විඳී අපි වෙනුවෙන් කියලා හිතා ගන්නකොට මට නම් ඒක දරා ගන්න බෑ කිව්වා. බුදුරජාණන් අම්මා කෙනෙක් නොකරන දෙයක්, තාත්තා කෙනෙක් නොකරන දෙයක්, තමාට ආදරේ සෙනෙහවන්ත ස්වාමියා නොකරන දෙයක්, තම කවුරුත් නොකරන දෙයක් බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් මේ කළා කිව්වා. ඒ තමයි බොහෝ දුකසේ ගාම්භීර වූ ධර්මයක් අවබෝධ කළා කිව්වා. ඒ ධර්මය අවබෝධ කළා අපට කරුණාවෙන් දේශනා කළා කියලා සිහි කරනකොට ස්වාමීනි මම පෙරේද රාත්‍රියක් පහන් වෙනතුරු ඇඬුවකව බුදුරජාණන් වහන්සේ ගැන හිතලා කතෝලික කෙනෙක්. මට ඒ දුක් විඳපු ශාස්ත්‍රෝන් වහන්සේ දුක් විඳලා මේ අවබෝධ පරම නිර්මල අවබෝධ කළ යුතු ධර්මයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ නිතර දකින්න ඕන නිසා මට මේ මම්මගේ ෆෝන් එකේ බුදුරජාණන් වහන්සේ දාගෙන ඉන්නවා කිව්වා. ඒක එයාගේ හැඟීම නිසා. නැත්තම් සමහර අයට එකපාරම අමුතු සද්ධාවක් ඇවිල්ලා ෆෝන් එකට මේ බුදුරජාණන් වහන්සේගේ පින්තූර දාගෙන ඕක පස්ස පෙත්තේ ගහගන්න. එහෙමනේ කරන්නේ. ඒක ශ්‍රද්ධාව නෙවෙයි. දැන් අර ළමයාගේ කතාවත් එක්ක ඇත්තටම මේ ළමයාට ඒ ශ්‍රද්ධාවට ඒක හිතුනේ. අනිත් එහෙම මන්නම් මේ ටෙලිෆෝන් වල මේ බුද්ධ පින්තූර තිබ්බා කියන එකට අපහැදෙනවා මිසක් අපහැදෙන්නේ නැහැ. නේද? ඊට පස්සේ ඕක ඊට පස්සේ ඕන බුදුරජාණන් වහන්සේගේ පින්තූරෙත් පේන්නේ. කෝල් එකක් එනවා. ඕක ඔබනවා. එනකොට රටේ ලෝකෙ තියෙන කුණු කන්දල් ටික ආයෙත් අරක ඔබනවා. නේ? එහෙම නෙමෙයි. දැන් බලන්න එයාගේ ශ්‍රද්ධාව මට බුදුරජාණන් වහන්සේ නිතර නිතර පේන්න ඕන කිව්වා. ඒ නිසා කිව්වා මම මේක කරගත්තේ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ගුණ නම් මට දරා ගන්න බෑ කිව්වා. ඒකයි මට ඇඬින්නේ කිව්වා. මං කෝ එයා සතුටු වෙන කිව්වා. ඒ මොකද ඕක අපේ උන්ට තේරෙන්නේ නැහැ කිව්වා. ඇත්තටම තේරෙන්නේ නැනේ? තේරෙන්නේ නැහැ. බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඇඟේ රෝමෝද්ගමනේ වුණ ශ්‍රාවකයෝ ගෞතම බුද්ධ ශාසනේ හිටියේ. බුද්ධ කියන වචනේ ඇහිලා රාත්‍රී කාලේ දවාලි වාගේ ඇවිදගෙන ගියේ නැද්ද සුදත්ත සිටුවරයා? බුද්ධ කියන වචනේ ඇහිලා කප්පින
කියන මේ රජතුමා 1000ක් රාජ කුමාරවරුත් එක්ක රජගෙදරට යන්න නැතුව මහාන වෙන්න ආව බුද්ධ කියන වචනය ඇහිලා නාලක කියලා බුදු සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 5න් මහාන වුණා බුදු කෙනෙක් වෙනුවෙන් නාලක කියන කෙනා. එයා බුද්ධ කියන වචනේ ඇහෙන්න අවුරුදු 35ක් මේ ඇවිද ඇවිද ගියා බුද්ධ කියන වචනේ ඇහෙනකම්. එතකොට ඒ බුද්ධ කියන වචන ඉස්සල්ලාම ඇහෙනකොට යාට කොයි තරම් ප්‍රීති ප්‍රමෝදයක් ඉපදුනාද ඒ නාලක ශ්‍රමණයන් වහන්සේට. බුද්ධ කියන වචනෙන් සාධකාර දුන්න බුද්ධ ශාසනයක් මේ තියෙන්නේ. එතකොට ඒ ශාසනය අපිට බුද්ධ කියන වචනේ කොච්චර ඇහෙනවද? මේ ධර්ම දේශනාවේ බුද්ධ කියන වචනේ කී ගමනක් ඔබට ඇහුනද? එතකොට ඒ බුද්ධ කියන වචනේ නැවත නැවත පුන පුනා ඇහෙනකොට අපේ ඇඟ කිරිපොරා ගිය ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිනහවන්ත හැඟීම් හටගන්නේ කවද්ද? බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා ඇස් වලින් කඳුලක් වටවා ගන්න කවද්ද? ඒක මවාගත් දෙයක් විදිහට නෙවෙයි, උන්වහන්සේගේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි කියලා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයට මෙන්න ඕන හොඳට බුදු ගුණ හිතන්න. ඒ බුදුගුණ හිතනකොට හිතනකොට තමයි පින්වතුනි බුද්ධානුස්සතිය එන්නේ. අනුස්සතිය කියන්නේ සිහි කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතේ පැහැදීමක් තියෙනකොටයි බුද්ධානුස්සතිය වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන මොකක්වත් නොදන්නා කෙනෙක් බුදුරජාණන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක කියලා භාවනා කළා කියලා වචනවලින් ඇති වෙන දෙයක් මිසක් හිත ඇතුලෙන් එන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අනුස්සතිය. ඒ කාර්යයට හින්දි සින්දු කියනවා වගේ ගමේ ගොඩේ කොල්ල කොච්චර හොඳට සින්දු හින්දි සින්දු කියනවාද? නමුත් මෙලොව අර්ථයක් තේරෙනවද? මාගේ ස්වාමියෝ භාග්‍යවතුන් වහන්සේ අරහන් වනසේක කියලා කියනකොට පරම පිවිතුරු වීත රාගී වූ, වීත ද්වේෂී වූ, වීත මෝහී වූ මේ නිර්මල චිත්ත සන්තානයක් තිබුණ සියලුම පුද පූජාවල් ලැබීමට සුදුසු නිකෙලෙස් රහතන් වහන්සේ නමක්නේ කියන අදහස හිතට එන්න ඕන. එතෙක් බුදුගුණ සිහි කරන්න ඕන, එතෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ හොයන්න ඕන. ඒ ශාස්ත්‍රෝන් වහන්සේට අංශු මාත්‍රයක් පැහැදුනොත්, සෙනෙහසක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින්වත් මහන්නි තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සබ්බේතේ සග්ග පරායන ඒ සියලු දෙනා ස්වර්ගයට සුගතියට යනවා කියලා වදාලා. ඒ සියලු දෙනා සුගතියට යනවා නම් සද්ධා මාත්‍රයෙන් ප්‍රේම මාත්‍රයෙන් ඒ කියන්නේ සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කර ගැනීමත් දුර්ලභයි. ඒ නිසා අඩුම තරමේ ඉස්සල්ලාම ඉලක්ක කරන්න ලොකු දේවල් වලට යනවන්ට වැඩිය මට බුදුරජාණන් වහන්සේ ගැන මට සද්ධාව ඇති කර ගන්න ඕන කියලා. මං රකින්න සීලේ අඩුපාඩු හදා ගන්න ඕන කියලා. අනිත් අයගේ අඩුපාඩු හොයන්න නැතුව ඉන්න ඕන කියලා. දෙන දානේ චිත්ත ප්‍රසාදයෙන් දෙනවා කියලා. තුන්සිත පහදවාගෙන දන් දෙනවා කියලා. අහන ධර්මය සිත පහදවාගෙන අහනවා කියලා. මම පංච උපාදානස්කන්ධය ගැන අපි ධර්ම දේශනා කරද්දී අපි අනිත් අයට කරුණු කියනවා. කියනවා මොකද්ද? සමහර වෙලාවට මේවා නොතේරෙයි. කියන්නේ මේක දුරු නෑනේ. ඇයි දැන් මං වයසක තාත්තා කෙනෙක් හිටියා ඒ කාලේ. මම අපි ගෙදර ඉන්න කාලේ ඊට පස්සේ මට හිතුණා දැන් මෙයා වයසයි ගෙදරට වෙලා ඉන්නේ ඉතින් බණ ටිකක්වත් අහන්න දෙන්න ඕනේ කියලා බණපටියක් ගිහලා දැම්මා. ඊට පස්සේ මට හවස කතා කළකො කොල්ලා ওই බණපටිය වහලා දාපන්. ඊට පස්සේ මං ඇහුවා ඇයි? ඕකේ විඤ්ඤාණේ 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 කියන ඕක මට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඕක වහලා දාපන් කිව්වා. එතකොට ලෝකයා ඒක අහලා නැහැ. එතකොට දැන් අපි කියමු ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියමු බටහිර ලෝකයේ ඉන්නවන මොන භාෂාව හරි කතා කරා කියලා. ඒ මොන භාෂාවෙන් හරි ධර්මයේ මේ භාෂාවෙන් හරි වචන කතා කරන මිනිසුන්ට රූප උපාදානස්කන්ධය කියන කහඬ ලැබෙන්නේ. බුදු කෙනෙක්ගේ මුව මඬලින් අවබෝධ කළ යුතු ධර්මයේ මෙයයි කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංච උපාදානස්කන්ධයක් දේශනා කළා කියලා අහන්නවත් වෙන්නේ. එනිසා මං ඉස්සලංකෝ අවබෝධ කරගන්න එක ටික ටික කරගමු. ඉස්සල වචන ටික අහන්න. එනිසා පැය භාගයක් නම් පංච උපාදානස්කන්ධය ගැන කියන්නේ තේරුම් නැතත් අහගෙන ඉන්න. ඒ වචන ටික හිතට හුරු කරගන්න. උපමාවක් කියවා.
මොකද උපමාව ඔන්න වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ළමෙක් යනවා මේ ළමයාට කියනවා කය එක එක කොටස් තියෙනවා කියලා මේ ඇඟක් දැක්කම ඇඟ ඇතුලේ මොනවද මේක මාස් ටික ඇතුලේ මොනවද තියෙනවා කියලා අපි දන්නවද නෑ ඊට පස්සේ මේ ළමයාට රූප සටහන් ඇඳ ඇඳ පෙන්නනවා මෙයා යම් විදිහට හිතර ගන්නවා හා හා මේව ඇති ෆොටෝස් පෙන්නනවා හා හා මේව ඇති කියලා හිතර ගන්නවා ඊට පස්සේ මෙයාට ස්කෑනින් වලින් පෙන්නනවා එක එක රූප මේ ඇඟ ඇතුලේ තියෙන හා හා මේවා වෙන්න ඇති ඊට පස්සේ මෙයා එක එක මේ මෙයාට එක එක විදිහට වචන වලින් උගන්වනවා. ඒතර එයා හිතර ගන්නවා හා හා මෙහෙම වෙන්න ඇති කියලා. ඊට පස්සේ මිනිහ ගෙනල්ලා කප කපා පෙන්නනවා. එතකොට හා හා මේවා වෙන්න ඇති කියලා එයා හිතර ගන්නවා. කාලයක් යනකොට කය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරේ. ඇඟක් දකිනකොට ලෙඩක් කියනකොට අහවල් ස්නායුවේ දෝෂයක් තියෙනවා කියලා එයා දන්නවා. පැහැදිලි නේද? මුලින් පොඩි කොල්ලෙකුට කිව්වොත් එහෙම අක්මාව මේකයි අක්න්‍යාසය මේකයි උණ්ඩුක පුච්චේ මේකයි කියලා කොල්ලන් පොඩි උන්ට තේරෙනවද තේරෙන්නේ නැහැ උණ්ඩුක පුච්චේ කියන වචනේවත් කියා ගන්න බෑ එහෙම නේද ආන් ඒ වගේ මේ ධර්මය අහනකොට සමාහයට පංච උපාදානස්කන්ධය ගැන ධර්මය උගන්වනකොට ඒ වචන ටිකවත් කියා ගන්න බැරි වෙන්න පුළුවන් බය වෙන්න එපා පසුතැවෙන්න එපා තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා නැවත නැවත අහන්න නැවත නැවත අහනකොට වචන ටික හිතට හුරු වෙනවා වචන ටික හුරු වෙවි යනකොට ඒ වචන විස්තර කරණේවත් හිතට යනවා කාලයක් යනකොට රූපය ගැන ටික ටික හිතට විදර්ශනාව පහළ වෙනවා ඒක වෙන්නේ නැවත නැවත ධර්මයේ ඇසීම සහ අසනේව තේරෙන විදිහට විමසීම තේරෙන රූපය අනිත්‍යයි ආ රූපය කියන්නේ මේ ඇඟට ඇත්තට මේක අනිත්‍යයිනේ කියලා සිහි කරනවා කොණ්ඩේ පැහැෙනවා දත් වැටෙනවා තේරෙන විදිහට සිහි කරන්න පටන් ගන්නවා වේදනාව අනිත්‍යයි වේදනාව සැප විඳිනවා දුක් විඳිනවා ඒක ඇත්ත තමයි උදේ හරියට සතුටින් හිටියා දැන් මගේ ඔළුව අතරේ දෙනවා උදේ තිබ්බ සතුට දැන් නැහැනේ මේව වෙනස් වෙලා ගියානේ ඊට පස්සේ මෙහෙන් අපි චිත්‍රපටියක් බල බල හිනා වෙනකොට මෙහෙන් කෝල් එකක් දෙනවා ලොකු අම්මා මැරුණා කියලා අඬාගෙන නැගිටිනවා මේ ටීවී එකත් පොලේ ගහගෙන එතන මේ මොහොතකට කලින් තිබ්බච මේ වේදනාව මේ තප්පරෙන් ස්පර්ශයේ අනිත්‍ය වුණ ගමන් නැති වෙනවානේ දැන් අපි කියමු ඔබගේ පවුලේ අපි උදාහරණ ගන්න උදාහරණයක් ඈ බය වෙන්න එපා ඔබගේ පවුලේ ඔබ ගෙදර නතර කරලා ආපු කෙනෙක් දැන් මැරිලා කියමුකෝ උදාහරණයකට ඒතකොට දැන් ඒ අය කෝල් කරනවා දැන් ෆෝන් එක නැහැ ඇයි ඔෆ් කළා නමුත් අර ඒ කට්ටිය අඬනවා වැළපෙනවා මොකක්වත් නැහැ එතකොට දැන් ඕන ගෙදර කට්ටිය දැන් මල ගෙදරට අර යනවා ඉස්පිරිතාලේ යනවා පොලිසියට කියනවා ගෙදර සුද්ධ කරනවා දැන් අර ඒ කලබලයක් ඔබ යන්සට දැන් හිනා වෙලා බණ අහනවා එතකොට දැන් මෙතනින් එළියට ගිය ගමම්ම මෙතනින් එළියට ගිය ගමම්ම කෝල් එකක් එනවා අහවල නැතුව ඔන්න නඩන්න පටන් ගන්නවා මෙතන ගෙදෙට්ටි අනකල්ම ගින්දරක් ස්පර්ශයෙන් වෙනස් වුනේ නැද්ද සෑම දෙයක්ම ස්පර්ශයේ වෙනස් වීමෙන් වේදනාව වෙනස් වෙනවා තේරෙන විදිහට විමසනවා දැන් මේක වෙන්නේ මේ ගොඩාංකයි පංච උපාස්කන්ධය ආදී ධර්මයේ කියනකට බය වෙන්නේ එකපාරව මේ මොහොතේ අනිත්‍ය වෙ යනවා මේ මොහොතේ මැරෙනවා මේ මොහොතේ ඉපදෙනවා කියලා කියනකට මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒ නිසා කට්ටිය බයයි. ඇත්තටම දැන් මට කවුරු හරි කිව්වොත් මේ මොහොතේ ඉපදෙනවා මේ මොහොතේ මැරෙනවා කියලා මම නම් ඒකට බය වෙනවා. සංසිඳුන හිතෙන් තමාට තේරෙන විදිහට විමසන්න ඕන. සංසිඳුන සිතේ තමාට තේරෙන විදිහටම සංඥාව මේ අනිත්‍ය දෙයක් කියලා විමසනවා සංඥාව අනිත්‍ය දෙයක් කියන්නේ මේ හොඳයි කියලා කාලයක් යනකොට ඒ අයමනේ නරක මේ හොඳයි කියලා හඳුනා ගන්න අයමනේ මේ අපිට පස්සේ අපිට දුක ගෙන දෙන්නේ අපි එපා කියලා බැහැර කරන අයනේ සමහර වෙලට අපිට පිහිටට වෙන්නේ හඳුනා ගැනීම කොච්චර අනිත්‍යද දුවගෙන යන අඩි සද්දේට මේ අහවලා කියලා යනකොට වෙන කෙනෙක් කොච්චර අනිත්‍යයිද අපි සමහරට අපේ ජීවිතයේ සමහර දේවල්ට අහවල වෙන්නේ නැති මේවා කරන්න කියලා සැක කරගෙන ඉන්නවා. නමුත් එයාලා අදාළත් නැහැ ඒකට. සංඥාව කොච්චර අනිත්‍යයිද? ඊළඟට චේතනාව පහළ කිරීම කොච්චර අනිත්‍යයිද කියලා එයා විමසනවා. හිතන ඇත්තටම ඔබ පුංචි කාලේ හිතපේවද දැන් වෙලා තියෙන්නේ. ඇත්තටම ඔබ පුංචි කාලේ බලාපොරොත්තු වුණු ලෝකෙද දැන් ගොඩනැගිලා තියෙන්නේ. චේතනාවකින් අනිත්‍යය. ඔබ දැන් මේ පොඩි ළමයි දිහා බල්ලා හෝ ඔබගේ ජීවිතය ගැන හෝ යම් යම් චේතනා පහළ කරනවා නම් ඒව ඔක්කොම සත්‍යයකට නෙවෙයි ඒක අනිත්‍යයකට අයිති දෙයක්. පුළුවන් විදිහට විමසනවා. ඔය ඔක්කොම ඔය හතර තේරුණා කියන්නේ ඔය හතරේ තමයි විඥානය පිහිටලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර කියන හතරේ තමයි විඥානය පිහිටලා තියෙන්නේ. මේ හතර අනිත්‍යයි කියන්නේ විඥානේ තනිත්වම තමයි. එකක් අවබෝධ කරගත්තොත් හරියි.
අඹ ගහේ එක නැට්ටක ගෙඩි පහක් ඉල්ලලා තිනවා. ඒ පළවෙනි නැට්ටට ගහපම ඔක්කොම වැටෙනවද නැද්ද? ඒ වගේ එකක් අවබෝධ කළොත් අනිත ඔක්කොම අවබෝධ වෙනවා. මොකද ඔය පංච උපාංශකන්ද මේකට තියෙන්නේ. ඒ නිසා විමසන්න ඕන, ඒ ධර්මය අහන්න ඕන. ඒ වගේ ගාම්භීර ධර්මයකුත් ඔබට අහන්න ලැබුණොත් සතර අපායේ වැටි වැටි යන මිනිස්සු අතර ඔබ වාසනාවන්ත කෙනෙක්. ඒ නිසා මේ සතර අපායේ වැටුනොත් නම් ගොඩ ඒමනාවක් නැහැ. සතර අපායේ වැටෙන්න උත්සාහ කරන්න එපා. සතර අපායේ වැටෙන කර්ම කරන්න එපා. සතර අපායේ වැටෙන කර්ම කරලා තියෙනවා නම් වහ වහ සංවර වෙන්න, වහ වහ බලවත් කුසල් රැස් කරගන්න, අතීතේ අමතක කරලා වර්තමානයේ කුසලයෙන් සතුටු වෙන්න, ඒ පරම පිවිතුරු ගහම්බීර නිර්මල ධර්මයේ ශ්‍රවණය කරන්න, ආය ආයමත් බණපද ශ්‍රවණය කරන්න. එතකොට ඔබගේ ජීවිතයේ සුවපත් වෙලා යාවි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ සද්ධා මාත්‍රයම්, ප්‍රේම මාත්‍රයම් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගත්තොත් එපමණකින් මේ අසුගතිය යනවා. ඒ නිසා සද්ධා මාත්‍රයටවත් එන්න, ප්‍රේම මාත්‍රයටවත් එන්න, සද්ධා මාත්‍රයට ප්‍රේම මාත්‍රයට එනකොට ඔබකට ගොඩාක් ගුණධර්ම ඇති වෙයි. ඒ නිසා සතර අපායේ වැටි වැටි යන මේ ජීවිතෙන් අපිට නිදහස් වීමේ වාසනාව උදා වේවා.